ඕගං డ టెප් දාළ දුූන්නත් ඇදකින් මෙනි නාన్నෙ ඇති යි තරండ ేේపుන නැත්తం අ కෙල්లో ෙරం රි దాනවා. වෙලාට අක් ැටటుනේ යා ක් මුලද දන්නේ නෑනි අරුණක ෙදරට ඇනගං අපි දෙන්නගින් රටේ නෙති ప్්‍රరනే. కෝමరి కමන්න ඒකත් යන්තන් ශේපපුනාని ඒක నివේ ుනතුම් බට ගිහන් කාරයකි වి ට රහත්වෙන්නේ හිති ලද මටන්නං ඌට දෙකක් කන්නකං හිතර කිසි ගතයක් එෙන්න්නේනේ. කොට බස්ෝල්ටගේ භාරෙක වුණ ඉඳගත්තා ඔන්න වූ වෙඩින්නකට අපිට එන්න කියනවා කියලා කිව්වා? ඕන්නන් එදාට අනිම කෑලි ගැල වෙන්න. ඔය කිවට ඇත්තරමූ අපි එන්න කිය අයි දබ අමිල පුදුම්වෙලාවාගේ ඇෙක්්වා. හෝ ඌට ඕනනි දෙන් අපිෝ කොහමරි ශේප් කරගන්න. උගේ ගොන් වැඩ ඌටම තේරල්ලා. ඒක නෙමේබක් මේ දවසල තරාකාරයකගේ මගල්ගේකවත් යන්න අතේ සතේනෑ. ඒයිඉන්ද වැඩි එක වරජනය කරන්න තමයි වෙන්න. පලන්ඩෝ යන්න කවදාව තුන්ඹි අතේ රුපියල් දෙකට වැඩිය නෑනේ ගිහන්ල බරකාරයවලු. ඉතින් සල්ලි ඕනනෑ කොටා අමිලට කටා ඉන්නම දෙන්න නෑ මොනවුනත් මොන පෙල්ල දැන් මෙච්චර ප්‍රශන ඔල්ලො තියාගෙන ඉන්න පුලුවන්ගනින මොන්ටික ෆිටකකිඉද. කෙල්ල සෙට්කරගන්න බැරියුනත් උපදදිනොට හා ්‍රහ්මය මට හොඳ යාලෝටිකන්නල් සට් කල දයන මලිද ම ආරකහනින් නිසංකගෙන්. මේ දවස්ටිකම් අපි කතාගලේ ඒවගේ දේවල්මයි. තවත් පහු කරන්න ඕන නෑ කියලා මට හිතුුණනා. ඒ හොයි ැත්තම් පස්සේ මොනොන දවල්වේද කියන්න බෑ. බිින්දුුයි මයි මාර්ගමෙන් බෑහල දෙපැත්තර මාරුණ දවස් දෙකතුනගින් කෑවෙනය වගේ අම්බානක බඩගින්නත් තියන්නේ.ගෙට ඇතුල් එනකොට අම්මත් එක් සාලි ඉඳගෙන හිටපු අක් මගේ ලඟටවා. ඕකනෙ මම කිවේ නිකම් ප්‍රශ්න බවාගන්නවා කියලා අක්ක රාසින් වගේ කනට කෙදරුවා. අම්මටත් තොරෙන් මෙයා මොකක්ද මේ කියන්න යන්නේ. අන්න සමන් අය ලියුමක්ක වෙලා මිනි ජනාවරරියාරි පෙවරා මැ විතර ලංකාට එන්නේෙටේ. දැන්ටික් කේක පහුේලු, කෝමට ලබන අවුද්ධ මේ ජන විරෙනකොට වෙඩින්නෙක ලෑස්සි කරන්න කියලතිවා. සමන් අයට එයාලු ජබ්ෙකුත් අම්බ වෙලා අරුණගේ අම්මල අදගයා හදාම්බලන්න දීලා නැත් හදාගන්න. මම ගොල වුණා පෙරම්පුරල්ල පුොල්ල හිතාදරය කරපු අනුයක්ක්කව මින් ඇත් කරන හැම දෙම ලෑස්තිේවා. සමාර් ප්‍රශ්නවලට උත්තරතින්නේ කාලෙට විතරයිලුුණනි මේකත් එහෙම එකක්ද. ඒ විතරක් නෙමේ ඔය දෙන්න එකට යනව කවුරරි දෙකල වෙන්න ඇති. යායට ඒකල් ලියල ෑයාවලා සමන් අයි ඇන්ටිට ලියමි කියල් අරුණ ගෙන ටික් වැඩින් හොයන්න කියලා. අපි ලියම් බැලවා කියල ඇටිදන්නේනෑ. ඉතින් ම අඳුනගෙද ඒ දැකපු එක. නෑ කවුද කොල්ල එකෙක්ක නිතර නිදර කතා කර ඉන්නවා ගල තමයි ආරංච වෙලාතියෙන්නේෙ. කෝගට ටිකක් ශේපික ඉන්නක හොඳයි. ඔයාට නෙමි මේකින් ප්‍රශ්නමතුවවෙනි අරුන්ට. ඒ කෙල්ලට මේ වහින්ද කවධරරි ගෙදරට කොට වෙලා ඉන්න තමයි වවෙන්නේ. ට ේරනු අක්කේ කවදාරි දසක සමන්න්නඇවි තරනයෝ බඳන්න ඇති ම මොවා කියල කරන්නද. සමල්ල එක්ක බලන්නකොට මම මොකෙද. අරුණ යාකමැති ගෙනෙ එකගගේ මුලු ජීවිත කාලෙම දුක්විදිනා බලාගෙනන්න මට බෑ. ඒක එහෙම වනා කියලා මට යාවයකින් බේරගන්න ක්‍රමයකොත්නෑ. අක්ක මගේ දිහා බලාගෙනඋන්නා. මටත් දුගයි අරුණ ගැන මේ ප්‍රශ්නට කරන්න දින එක දේ ඔය දෙන්නගේ සම්බන්ධි නවත්නක නෙමේ කියලා මට තේරන. අනික එක මුත්තරේ ඒක වුනත් ඒදී කරන්න කියලා මට ඔයාටවත් අරුණරවත් කියන්න බෑ. මම දන්න අරුණුයාට කොයිතරං ආදරේදි කියලා. එදා මම අර්මි හඹූනු වෙලාේ ට මුල ඉඳලම හවුණ හැම දෙයම් ගැනම කියලා හැඩුවා. මමත් තොයි දෙන්නට මආදරෙ. ඒ හින්ද මම කෝොමද මල්ලි යාලාගේ හිතරිද්දන්නේ. අක්කා යන්න කියිය. අක්ක කොයිතරන් දුක්ුණන් මේවාගේ වෙලාවගේ යාට උනත් කරන්න දෙයක් නෑ. ආදරේ කියීනක ලස්සන දෙයන්න ලකේ ීතරන් කඳුලු මතු වෙන්නේ. ේතරම් බෙල්ල ළඟ ප්‍රශ්නොලි මරි කලා හිටියත් මට මහිතයේ සැනසීමකට තියෙන එකමදේ අනුණ ආාදරය විතරයි. අපි දෙන්න කවදාවත් අනි නොකරන්න අක්කයි යාලෝ ටිකය විතර අපේ පැත්ත ගනීම. හිබාග කරන්නේ නැතු රස්සාාවක් නැතු ඉන්න හිටින්න තැනක් නැතුව මම කෝම අරණයෝ බලාගන්න. මටකලින් සමන් ඉස්සර වෙන්නේ ලෝකෙම කැමත් අරගෙන හැම සැපසම්පතාම ළඟතියාගැෙන. ඒත් මම කෝමද අරණ අමතක කරන්නේ මම දැන් කරන හැමදයම්ම කරන්නේ යා ගැන හිතලා තක ඇති කාලගින් ස්කොලින් ක් ට පැෙන්නේ නෑ පාඩංන් කරන ලාස් ෑැක වුණන් මෙච්ර උන්දුවගින් කෙරෙන්නේ ඒ හිද දැන්නේ හැමතයම් වතර ගාගනයක් යිද. මොකද දන්නේ නෑ අරෝගෙ වැඩේටුණි. සර් රූප සටන බෝඩ්ඩෙ යඳින්දි කොට මගේ කනට ලඟුණාව. හරියයි බලපන් දැන් නමේටල් ලඟයි. මූතාාවම ආවිනෑනි ඒ අවසත් වූ ඉසංක එක ගෙදරගිය. මට කතා විර කරන ලැබුණනිනෑ බින්දුව පන්තිීට ඇතුරල්ලුණ. ශ මූුණි තියෙන හිනාව. ආ මොද වෙලාසනම වෙනද වගේෙන් බස් එක කැට්නද ස කැපිල්ලට වගේ හෙම අද්‍යේ වූ බොහම අයින්සක ඉනවත් දාගේ නැවි හිිඳගත්තා. වැඩේ හරිද ප්‍රේම් පූජාව කලාද ප්‍රේමේ ෆිට්ටුනාද බිින්දු ඔලු වෙනවා දාපම්මචන් අත එකට ඉන්න එකෙට්ට හරිියනව කියන්නේ නිකං අපිට හරිගියයා වගේ. අමිලලාත් එෙහපැත්ති ඳං අතිනුවේ ඔල්නුව කතාගරන්නවා. අපිදන්න ස්කූල් බස්ක එන්න නැතු ප්‍රයිවේට් බස් එක කායේේ ර වැඩ නොගේ ගොඩිඉඳලම ට්‍රික් සංකව විස් කොලට ගත්තත් දන්නෙත්නෑ. ඒයාව ගත්තන් නැත අපිට වැඩක් නෑ මේ පීරෙට්ඩෙකි වරුණ මම්ම පනිමු එලියට. ඊට පස්ස උඹගේ ලව පාටි දීපක් නැත්තං ඔවා කල්දාගත්තෝ ජීවිතයට හබුවවෙන්නේනෑ. උඹලඟ මේ දවසල සල්ලි ගෙවසෙනවානි හෙහින්ද තෝස කන්න නම් බෑ. අර සතුසි ඉස්සරා දෙමල කඩේටගින් වෙන මුණහරිකම් වඩ පිරෙන්න්න. කුටා කෙලින්ම කතාහට බැස්සා. උබලංගතද සල්ි යනෙනවද මම පින්දුගින් හවවා. රුපියල් සයක් ඉතරතිීෙනවා ඇතිවෙයිනි කෙල්ලෙත් දාගත්ත කියල උඹල මා මරාගෙන කන්න ඥයාදන්නේ. ඒ පීරට්ඩෙ වරු හැටිම අපි කිලිම නතුරුණ ග්‍රෞන්් එක කෙලවරේ තයාාපිළංඟ. උඹ දවසින් තාපෙන් පෙනපු නැතින්ද අලු තාක්ෂණික උපක්‍රම දන්න වෙනවා. ඕකන මම උඹලට කියන්නේ අඩුමගානි සුමානෙකර දවස් දෙකක්ත් තාපෙන් පැල්ලා පුරදයම කියලා දැන් පේන නේද ප්‍රටිස් නැතිව පණන්න ගයාාම කන්නුවෙන කට්ට. ි ෙමකිී කියේ අමාරුවෙන් තාප්පෙන් එහ පැත්තර පෙන්න්න අපිට ගේන බිත්ත රටී ගුගුල් මස්සයි කොටා කෑගල වීටර් කෙනෙකුටකිවා උඹලඟ සීියත්තිීනවානි අපි ගාන්ට අනුනමේක කන්න හවස කොමත් ස්කුල් පසනයන්නේ ප්‍රස්‍යත් රුටියක් කඩල කටදාගත්තා අපේ මේසට බිත්තර් රුටි නිකාන් රුටී ගේනෝ විතරයි පයෙෙන්න්නේ ඊට පස්සේ ඒවා ආශ්වයෙනවාගේ උදේරත් කාලා හිටපුන ඇතින්ද බඩ නිගා රබරවාගේ දාන්න දාන්න ඇදෙන යුද්ධයක් කලාවගේ ආන්තම් කාලා ඉවරුණා. අපි ප්ලේටි බිවි ඉන්නකොට තමයි වේට අතින් බිලමසි උඩටාවේ. එකසේ ධාතරයි පනයි. පිස්සු ඇදනෝමචං අපි මුණෝද මෙච්චර කෑවි. ඇයි මාත්‍ය ච්චිකන් කරි දෙකක් ගත්තේ එතනටම් බනහායි. වටර්ග උත්තරින් කොටා කටවාගත්තා. මම හදරම දන්නවා බින්ඳොගේ රුපියල් සය දම්මත් ඉතුර ාතරය පන අපිළඟ නැතිවිත්තිය. මම දන්නවා මගලළඟ තීනි රුපියල්තුන. ල්ලඟනං හැමදාම තියෙන්නේ එකයි පනාා විතරයි. මම කියන්නද පින්ඳ. උඹේ රුපියස්සය දාපා ඉ රට්ටික වට රෙක්ක කතාකාල ශේප් කරගමු. පින්දු පෙර්ස්සේ ගැත්්ද. පර්ස්සක ඇරප හැටිය වූගේ මොන අටපට්ටමක් කගේවුුණ. මන කෙල්ලියයි, උපියස්සයනෑ. උන්දට බලපං අස්සේ හිරේ වෙලා ඇති. කොටා බිඳු දාවට ඇෙල්ල කිව්වා. දැනුවිබම් මතක්පුුණේ චිහි! පින්දු ඔලිුවය ගහගත්තා. ඇයි. පරි බස්ෙ එක ිකට් ගන්න අතේෙමු රුපාසිියයදදුන්න. අම්බානක පක්වුණ හිද මොම අදීම් බැහලාවනි ඉදුරු සල්ලි කො දාලාග. ඉවරයි දැං තින්මොකද කරන්නේ ඹබලට ලවු කරන්න ගෑමම් පවස්සෙක තියා කලසම කලවගෙන කියත් දන්නේනෑ අමිලයා මූන ඇද කරගෙන හෙම කියලවට පිට වැැල්වා.යිඩෙන්ට කාඩ්ෙක තිීලගින් වෙන දවසක කල්ලි ෙනත් දෙබද බිින්ඳ හොම අසරන දියට හවා. ලැජ්ජ නැදබං එතකොට මාර් නෝන්ඩියනි වෙන කරන්න දෙයන්න ඇමුදලලාට බම්බ ගාහගන්න කියලා එක මාරුවේ. මිලයි ිින්දුු ොට්ටිකත් රගෙන කඩින් පිට වුණ කොටයි මයි හෙමින් හෙමින් දොර ලඟටවා බිලත් කොටාළඟ පබුව නිකන් ජම්බෝ ෙට්ිකක්කොගේ ඇඟත් සීතල වෙලා මම කඩින් එල්ලියට අඩියේ තිබ්බා කොටාත් මගේ පිටි බස්සේ මාතයා බිලගෙවි නෑනේද මුදලාලි කොටා ළඟටාව ඇයි අර් කලින්ගිය දෙන්න ගෙව්වෙේ කොටාත් ඇඟට පතර නොදෙනී කිීවක් අතින් නාදාන විතරන් නෙමෙේ මුසාවාදා වේර මනිත් බලාගෙනනිත්දම කැටෙනෝ පිස්සුද අපපයක් කියනෑ මුදලාලි කොටාලඟට අඩිය අ තිබ්බ. එතකොටම කොටාමාව එලියට තල්ලු කළා. දෝ පන්යකෝ කල් ස් බෙන් ෝන්සල්ලගේ වාතා ගඩාගෙන ඇගේ තින හැම රටියකම ශක්තිය කුල් දෙක ීලා අපි දෙන්න කඩ ඉස්ර තිනෙන පුංච පාරදිගගේ දීවා. මුදලාලික ටින් දෙමල සිංහල ස්වේදයන් නැතු අම අමුවේ කුණ අරපු විට වෙනවා. අපි දෙන්නට ඇතර යනගම්ම ඇහුනා.